මුවන් පැලස්ස සෑම සඳුදාවකම රාත්‍රී 8:30ට වෙළඳ සේවයෙන් ශ්‍රාවක ඔබ වෙත ගෙනෙයි. ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස. මුවන් පැලස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. කෘෂිකාර්මික දිවි පැවැත්මක් ඇති මුවන් පැලස්ස කලින් කලට කාලානුරූපී වූ විවිධ සමාජ හැලහැප්පිලි මැදින් ඉදිරියට එන ආකාරය සතිපතා ආඛ්‍යාන ඛණ්ඩ තුලින් අපට සිහිපත් කරයි. සාම්ප්‍රදායික සිරිත් විරිත් කඩවීම්, නඩුහබ, ගොවිතැන්බත් ආගම දහම සමග ආඛ්‍යාන රටාව ආදර සෙනෙහස ගැටුමකට ලැබුරු වේදයි රසික සිත් සතන් කුතුහලයකට ගෙන යන අයුරුත් බොහෝ කලකට පසු මුවන් පැලැස්සට බිනරීගේ පැමිණීමත් අද ඔබ සවන් මගට යොමු කෙරේ. හිම්බණ්ඩා මොන වෙලාවෙ බැලුවත් මේ හාදයා ගෙදර නෑනි. අර කාගේදෝ හරක් සංචුවක් වත්තට වැදිලා වත්ත වනසනවා. මේ අකා කොහෙමක බැවිලාද? මොකද මේ යස්සාරූඩ වෙලා වගේ කෑකෝ ගහන්නේ. බැනිකේ අර බලන්ට අර 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 ඉස්සරහා තාප්පේ පැත්තේ අර බලන්ටක මොකාගේ හරි හරක් පට්ටියක් පනලා දැන් මේ බලාවේ සේරම මේ භෝග ජාති වනසනවානේ. මේ හාදයක් කොහෙම මක බෑවෙලාද මන්ද? එලියට පන්නන්න වලි කන හැටි හැබෑම නේනම් බලවේ වත්තේ එච්චර ඈතකට ඔය හරක් කට්ටිය පැනුපු විත්තියක් මැණිකේ කියනකම් මං දුටුවේ නෑනේ. කමක් නෑ. ඊම් බණ්ඩේ වෙලාවට ඉන්නවා නම් එච්චරයි මැණිකේ. ගේට්ටු ළඟින් වලව්වේ පැත්තට එන ගෑනු කෙනා කවුද කියලා බලන්න දන්නවද? බෙල්ල උලුක්කු වෙන තරම් බරබද්දරයක් ඔළුවේ තියාගෙන මොන දීපංකරේක ගෑනු කෙනෙක්ද අපේ මේන්නේ? බුදු දෙයනේ මැණිකේ, ඇස් පිය දාලා බැලුවා නම් අපේ බිනරි නගානේ තවම බැරි වුණා දන්නා ගන්නට. හැබෑනේ මං හිතුවා දැන් නම් අපේ අක්කට හිංගලයට දීගපලච්චි නගාගේ හැටි ස්වභාවත් මතකත් නැතුව ඇති කියලා. මෙහෙම තනි පංගල මේ ඔච්චරක් ඈතහිට මේ වගේ ගමනක් එයි කියලා අපි කොහොමද හිතන්නේ නගා? නැතුව උඹේ හැටි සෝභාව අමතක වෙලාවත් උඹව අමතක වෙලාවත් නෙවෙයි නගා. ඔන්න ඔය ඉහේ තියෙන ඔය පොට්ටනිය දැන්වත් ඉතින් බිම තියාපන්කො නගා. ඔච්චර දුර ගමනක් තනි පංගලමේ ආවේකේ ලියුම් තුන්ඩු කඩදහියක් අපට එව්වා නම් අහවල් දවසට මම ගමට එන්ට හිතාන ඉන්නවා. අක්ක හරි අයිය හරි ආවනම් කියලා මට ඒත් එක්කම ගමට එන්නත් ඔය මේ ලේසි කියලා අක්කා හරි මම හරි එන එක කියනවාමනේ. එතකොට ඔච්චර දුරක් ඇවිල්ලා දැන් මහන්සිත් ඇති නෑ ඔහෙන් ඈඳි ගන්ටකො නගා. එනම් ඈඳි ගන්ට එහෙන් කීයටද බස් එකට නැග්ගේ නගා? බණ්ඩාර වෙලින් හරියටම පාන්දර 4:00ට. හතරමාරි බස් එක මයි අංගලියට. එතැනින් නුවර බස් එකක ලූල්වත්තට ඇවිත්තා. එහෙනම් ඉතින් දිගටම බඩගින්නේ තමයි ඇවිත් තියෙන්නේ. යන්
යන් මේ කුරහන් තලපයි හරි ජයට හදපු හාල් මැස්සෝ හොද්දයි තියෙනවා ගිලින් තත් ඉතින් පහසුයි යන් තියෙන දෙයක් අපි කාලා ඉමු බඩගිනින් නම් තමයි අක්කා මං ඕන් එහෙනම් නගාට මැටි මඩක්කුවටම බෙදලා ගෙනාවා පේනවා නේද තලප හොද්දේ ඈ තියෙන රංගේ බෑවටම සුවඳයි මහ ලොකු හිංගලයකට දීග ගියාට ආසාවකට කුරහන් තලප ටිකක් කන්ටවත් කියලා නෑ නෝවැ ඒ කියන්නේ ඒ තරමටම අහි දුප්පත් විලාද ඔය ගුණපන තියෙන කෑම ජාති ගැන එච්චරකටවත් ඇකීමක් නැතිකම නෝවැ ඒක මිසක්ක ඉංගලේ කුඹුරේගම රටේ රාළ කීවාම බදුලු රටේ රජුරෝ කියලා පළාතේ මිනිස්සු කීවේ එහෙව් බල පුළුවන් කාරයෙක්ගෙන් මේ උණු දේ ගැන අපටත් හරිම කනගාටුයි නගා ස්වාමියා මැරුණේ වී නමුත් ස්වාමියාට අයිති නිශ්චල චංචල දීපල සියල්ල නීතියානුකූල විවාහක බිරිඳ වන බිනරීට නීතියෙන් අයිති වෙනවා. මේ උරුමය අයිතිය මොන හේතුවක් නිසාවත් වෙනස් කරන්නට බලහත්කාරයෙන් ගන්නට මොන සැක්කර දෙයියන්ටවත් බෑ බිනරී. එහෙමනම් කවුරුවත් ගහලා පන්න ගත්තා වගේ අර සේරෝම අත්තරලා පිස්සු විකාරකින් මේ ආපහු ගමට පැනගෙන ආවේ අහවල් කාරණාවකටද? කාරණාවක් තියෙනවා අයියා. මොකද්ද ඒ කාරණාව? මේකනම් බිනරි නගා ඇත්තෙන්ම මට ලොකු ප්‍රශ්නයක්. දැන් ඉතින් මයි මිනිහත් මලාට පස්සේ එයාගේ අම්මා තාත්තා දෙන්නත් මලා නෑ. ඊට පස්සේ මායි අර බේබි නෝනා කියන ගෑණි අපි දෙන්නනේ ඔය මහගෙදර හිටියේ. ඉතින් රජා වගේ ඉන්න පුළුවන් නෙවෙනගා. ඒක නෙවෙයි. මොන රජෙක් දැක්කේ? අර මැරිච්ච මගේ මිනිහාගේ මලගිය ආත්මේ වැහෙන්ට ගත්ත අර වැඩකාර බේබි නෝනට. ආ දෙයියන්ට මොප්පු වෙච්චාවි. ඉතින් ඊට පස්සේ ඒ ගෑණිගෙන් හරි කරදරේ. මේව මගේ දේවල් කියා ඉවරයක් නැතුව පිංගං කෝප වීදුරු බඩු සේරම පොළවේ ගගහ කඩන්න පටන් ගත්තා. අන්තිමට මටත් ගහන්න පටන් ගත්තා. භූතාවේශකින් මේක නදී පුදුම කරදරයක් වුණා මට. මොන මලයක් සේද්ද ඒ වැඩ කර ගැනීමට ආරූඪ වෙන්නේ? අප්පච්චියේ තනියම කෙනෙක් ඉන්න ගෙදරකට මේක නම් මහා භයානක වින්නැහියක් තමයි. මල කරොච්චලේ බැට ඉතින් ඇඟිලා කාමරයකට වෙලා දොරු වහගෙන ඉන්නවා අයියේ. ඉන්නම මම බේබි නෝනව ගෙදර යව්වා. තට්ට තනියම ඒ විශාල ගෙදරින්ට බැරි යන්න මං නෑදෑකම තියෙන වෙන ගෑනු දෙන්නෙක්ව ගෙදර නතර කරෝ ගත්තා. ඉතින් මේ ඊට පස්සේ ඔය මලයස් ආරූඩට මොකද වුනේ? පුදුමේ කියන්නේ නෑ මොන පුදුමේ කියන්නේ අර ආපු අනිත් ගෑනු දෙන්නගෙන් එකෙකුට ඒ මල ආත්මෙ වැහෙන්න පටන් ගත්ත නෙවෙයි. ඉතින් බලාපුවාම අර මැරිච්ච අපේ මිනිස්සයයි එයාගේ තාත්තයි දෙන්නම මල ගිය පරානකාරයෝ වෙලා එක එක්කිනාට ආපේස වෙනවා. දැන් ඉතින් මේ සේරෝම වස්තු සම්භාරේ නීතිපුරකාර අයිතිකාරි බිනරි වුණත් මේ අමනුස්ස පොයියංග මහන්දා කොහොම ඉන්ට දේ වගේ තැනක? මං ඉතින් අර ගෑනු දෙන්නව යවලා තියෙන තත්ත්‍ය ගැන පොලිසිය පොතේ ලියලා ඔව් ගේ බහලා දාලේ හතුරක් තරම් ආවයි. ගාලේ හරක් ටික බලාගන්න සිමියොන්ට බාර කොල්ලා ආවා. සිංහලේ දීගතල ගෙහුම් දැනට අවුරුදු 8ක් වුණත් බිනරි නගා නම් ඒ බැඳපු දවස්වල තිබිච්ච ලස්සනේ අබමල් රේණුවක අඩුවක් නෑ ඕ. මේ ඔය එන මිනිස්සයා නගාට මතක තියනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ඔයාට ඔව් අපි පොඩි සංදීදි හිටපු ඔව්
වෙඩිකාරය නේද අයියා? නංගාගේ මතකෙත් වරදක් නෑ. එන්ට එන්ට වෙඩිකාරයා. මේ එමුකෝ, මේ ඉන්නේ එක්කෙනා කවුද කියලා උඹට අඳුනගන්න පුළුවන්ද බලපංකෝ. ඉතින් ඔහෙන් ඈඳි ගන්නට, ඔහෙන් ඈඳි ගන්නට මං අර මඩුව පැත්තට ගෙහුම් එන්නම්කෝ. ඔහෙන් ඈඳි ගන්නටකෝ ඈ. ඇත්තෙන්ම මැණිකේ, මේ නගාගේ ලස්සන මූණවර ගැන නම් මට මතකයක් තියෙනවා. වෙන කවුරුවත් නෙවෙයි, අපේ ගෙදරේ ඒ කාලේ හිටපු මගේ බාලම නගාමේ. දෙයෝ සාකි මැණිකේ, මේ අපේ බිනරි නගානේ. බුදු අම්මේ, කොච්චර කාලයකට පස්සේද මේ දැක්කේ? නගා කොහටද ගිහුන් හිටියේ? මං කසාද බැන්දේ සිංහලේටනේ. මේ මගේ බාල නගා බදුල්ල බණ්ඩාරවේල පැත්තෙන් පෙළවහක් කරගත්තනේ. ඉතින් ඒ මහත්යත් නැති වෙලා සේරෝම වස්තු සම්භාරෙත් අයිති වෙලා, ඉතින් මේ හදිසියේම ගම්ම මතක් වෙලා ඇවිත් යන්ට ඇවිදින්. නගා ඒ කාලේ රතුම රතුයි මැණිකේ. අපේ බිනරි නගාට ඒ කාලේ කීවේ මැණිකේ රත්ති කියලා. මේ එහෙනම් මං කියන්නම් කතා කර කර අයින්ට. මං බොන්ට මුකුත් ලැහැත්ති කරගෙන එන්න. හොඳයි මැණිකේ, මං ඒ කාලේ මෙහි ඇවිත් බිනරි නගත් එක්ක සෙල්ලම් කරනවා. මට මතකයි, මට හොඳටම මතකයි මේ වෙඩික්කාරයත්. කැලේට රින්ගන හන්දා අපි ඒ කාලේ කිව්වේ වෙඩික්කාරයා කියලා. හැබැයි නියම නම සේන. හරිද? හරිනේ මගේ මතකේ? හරිනේ. බිනරි නගාට මගේ නමත් මතකයි. පුදුමයි නගා. දවසක්ද වෙඩික්කාර අයියා මැද බැද්ද කොල්ලෝ දෙන්නෙක් එක්ක සණ්ඩුවක් වුණා. උන් දෙන්නට ගහන්ට පැන පැන ගිය හැටි මට තාම මතකයි. අයියා උන් දෙන්නට ගහපු ධර්ම කියන්නේ උන් දෙන්නා පස්ස නොබල පැනර දුවපු හැටි මට තාමත් අද වගේ මතකයි. ඒක නෙවෙයි, බිනරි නගාගේ මට කාරණයක් දැනගන්න. ඒ මොකද්ද අයියා? කියන්ටෝ මට කාරණේ. නගා පෙළවහට ගත්තු කෙනා මලයි කියලා කියවනේ. ඔව්, ඒක ඇත්ත අයියා. නගා මේ පාර මුවන් පැලසට ආවේ ආයේ සිංහලේ යන්ට හිතාගෙනමද? කොහොමටවත් නෑ, සිංහලේ යන්ට හිතක් ඇත්තේම නෑ. ඕ ඒත් ඉතින් මගේ ස්වාමියාගෙන් අයිති වෙච්ච වස්තු සම්පත්වල උරුමයක් තියෙනවනේ මට. මටත් අයියාගෙන් කාරණයක් දැනගන්න තියෙනවා. මං දන්නව නගහන්ට යන කාරණේ. හොඳයි අයියම කියන්ටකො. සේන අයියා දැන් පෙළවහක් කරගෙනද කියලා හිතනවා. හරියට හරි. තවම නෑ නග. සුදුසු කෙනා ළඟට එනකම් මං බලාගෙන ඉන්නවා. ඔන්න නග මැණිකේනවා. දැන් ඉතින් අපි ඉරමුසු පාන ටිකක් බීලා ඉඳිමු. දෙන්නටම ඔන්න තියෙනවා කිතුල් හකුරුයි තලාලුවයි කෝලි කුට්ටු. මැණිකට නම් ඉතින් ගොඩක්ම පි. අපි මේ කතා කළේ වැලි කෙලියේ පටන් බිනරි නගා එක ගත කරපු අතීත දේවල් ගැන. මගේ පුංචි නගා පුංචි සන්ධියේ පටන්ම අපි දෙන්න ළඟ ලොකු මහත් වෙලා සිංහලයට දීග ගියේ ලොකු බලාපොරොත්තුවකින්. හිතපු නැති විදිහට මග වැරදිච්ච එක අපි හැමෝටම දරාගන්ට බැරි තරම් බාවන්ට බැරි දුකක්. මට හිත බාවන්නේ නෑ වැඩිකාර ඇත්තු. කොහොමටත් බිනරි නගා ආයමත් සිංහල යන්නේ නෑනි. නෑ අයියා, යන්නේ නෑ. අපේ ආරච්චිල මහත්තයා ගියා ගියාමයි මාත් මේ එනකන් කියලා මලක බලා හිටි. ඒ මොකද මේ විශේෂ උවමනාවකට මුණ ගැහෙන්ටද? නෑ ආරච්චිල මහත්තයෝ, විශේෂ රාජකාරී උවමනාවක් නම් නැහැ. ඉතින් කතා බහ කරලා යන්ට කියලා හිතානා. එහෙම ආව එකත් බොහොම හොඳයි, බොහොම හොඳයි. මේ
බොහොම වෙලාවක් අපේ බිනරින ගත් එක්ක කතා බහ කර කර හිටියා නෙවෙයි නේද හැබැයිමයි ආරච්චිල මහත්තයෝ වැලි කෙලියේ ඉඳලා එකට සෙල්ලම් බත් තියපු නගා එක්ක සෑහෙන වෙලාවක් කතා කරන්න දේවල් තිබුණා මට ආ එහෙම වුණත් ඉතින් බිනරි නගා දැන් සිංහලියට පෙළවහක් ගෙහින් මහා දීපල උරුමයක් ඇති වගකීමක් ඇති තලත්ෑනි කාන්තාවක් එයා ඉතින් ටික දවසක් එයාගේ දීපල ගැන ওই ගැටලු ප්‍රශ්න වගයක් සාකච්ඡා කරලා ආයි මත් සිංහලියටම යයි එහෙනම් ආරච්චිල මහත්තයෝ ආ මං ගෙවුන් එන්න ආ හොඳයි හොඳයි මැනිකටත් කියන්න වැටෙනවා වතුර ඕන තරම් අර පොකුනේ තියෙනවා අපි ගත්ත කීලේ වත්ත පුරාම එක යායට අමු කහ එතකොට මේ මේ අමු ඉඟුරු තව මේ මේ තවත් කොටසක තිප්පිලි ඒ වගේ ඖෂධ වර්ග අපි වගා කරලා තියෙන්නේ දැන් ඉතින් මේ ළමයින්ගේ ඖෂධ පැලෑටි වත්ත හොඳට බලා ගන්න ඕනේ මේ පැත්තෙන් එන්න ඔක්කොම ගැටි මේ පැත්තෙන් මට පේන්නේ කවුරු හරි ඇවිල්ලා බේත් ගන්න මං ඒ පැත්තට ගිහිල්ලා එන්න ආයි බන්නේද මාමා ආයි බෝ අන්ට මේ කවුද මේ අපේ මේ අපේ බිනරිනේව බුදු අම්මෝ ඔතන කාලෙක ඉඳලා අපේ මේ දැක්කේ හැබැයි මේ බිනරිගේ අක්කයි ඒ කියන්නේ මැණිකේ අපේ ආරච්චිලයි මේ බිනරිට හොඳ ලස්සන පෙළවහක් කර දීලා ඈ ගියානේ වැසිංහලෙ ඔව් වේද මාමා මම එක සාදි කෙරුණේ බදුළු පළාතට තමයි දැන් අවුරුදු 8ක් එනවා හැබැයි ඒ ඇත්තෝ මැලේරියා උණක් හැදිලා නැති වුණා. අසු සම්පත්තල මට අඩුවක් නෑ. ඒ මොනත් ඉතින් පරිවාර සම්පත්තල අඩුවක් තියෙනවා වේද මාමා. බලන්න මේ පරණ ශ්ලෝකේ. පිතා රක්ෂති කෞමාරේ භර්තා රක්ෂති යෞවනේ. රක්ෂන්ති ස්ථවිරේ පුත්‍රා නස්ති ස්වාතන්ත්‍ර මර්හති. එක යන්නේ ගෑනු දරුවා බාල කාලේ පියා විහිං රක්ෂා කරනවා බැන්දට පස්සේ ස්වාමියා විහිං රක්ෂා කරනවා වයසට යනකොට දරුවන් විහිං රක්ෂා කරනවා ස්ත්‍රිය තනිවම පවතින්න නම් සුදුසු නෑ කියලා තමයි තියෙන්නේ හොඳ දැන් කිව්වනම් බලන්න බිනරි මොකද්ද කියලා අසනීපේ අනේ වේද මාමා මේ ඉවස ගන්නට බැරි තරම් දරුණු ඉසරදයක් තියෙනවා. හරි. මං ඒකට දෙන්නවා මේ මේ හිංගම් තයිලය. මේකෙන් ටිකක් මං දැන් හිසේ ආලේප කරනවා. කොහොමද බලන්න. හරි. එතකොට වෙද මාමට බොහොම පිං. ඉස්සරදී කොහෙන් ගියාද කියන්නේ. හරි. මන් දෙන්න තව තෙල් ටිකක්. ඒකත් ගෙදර ගිහිල්ලා පාවිච්චි කරන්න. හොඳයි. එහෙනම් ගොඩ දෙන්න වෙද මාමා. හොඳයි. සූපත් වේවා. දැන් ඉතින් ඔය අනිත් අය පොඩ්ඩක් මෙහාට ආවද? සූපත් වේවා. මේ අපේ සපු මල් පුතා නේද? අනි දෙන්න ගන්න නම් මට ඒ තරම් නිකියක් නෑ වාගේ. මේ මාමේ. මම මාමේ පුංචි ස්කෝලේ තිසරු කුරුතුමි. හරි නේ. මම සපු මල් අයියලගේ අක්කගේ ගෙදර ඉන්නේ. දැන් මට මතකයි. මේ තිසරි නංගිගේ තාත්තයි අපේ සෙනවි යාළුවෝ. හරි නේ. දෙන්නම පොලිසියේ හඳා තිසරි දුව මේ
වේරගම් පිට වීරකෝ මහත්තයාගේ දුව කියන එක නම් මම මුලින්ම දන්නවා. මේ තිසරණංගි අක්කලයක් ගෙදර ආවේ මේ සම්බන්ධයට මානේ. මේ තිසරි දුව ඇයිටි මුවන් පැලැස්සම අඳුනනවන්නේ දස්සගුරුතුමියක් නේද? දැන් ඉතින් කාටද ඔය බෙහෙත් ගන්නෙ? මේ මට විද මාම. බැලුවම නල්ලෙඩක් ඇති පාටක් පේන්ට නෑ. තිසරණංගිට මාමේ මේ උෂ්ණ අධිකකම හින්ද ශරීර දැවිල්ලට බෙහෙත් ගන්න ඇවිත් ඉන්නේ. උෂ්ණ අධිකකම ශරීර දැවිල්ල ආහාර පානවලින්. එතකොට දේශ ගුණේ. එතකොට මේ කල්පනා කරන එක වැඩි කමිනුත් වෙන්න පුළුවන්. මොකද මේ මෙහෙ මාරු වෙලාවත් යන්න හිතෙනවා. එහෙම නැත්නම් මේ විවාහ යෝජනාවක්වත් ඇවිල්ලා. එහෙම වුණාම කල්පනාව වැඩි වෙනවා. ව්‍යාධි සමන් නාස්ති ශරීර පීඩන. චින්තා සමන් නාස්ති ශරීර සෝසන. ඒ කියන්නේ ව්‍යාධියක් තරම් ශරීරයට දුක් දෙන්න තවත් දෙයක් නැහැ කියන එකයි. ඒ වගේම තමයි හිතන එක. හිතුවිලි තරම් ශරීරේ වේලන. එතකොට ශරීරයේ පුච්චන දෙයක් නැහැ කියන එකයි ඒ ශ්ලෝකේ තේරුම. මන් දෙන්නම්කෝ මේ ශරීරය සිසිල් කරන්න හොඳ මේ ජාතිය. එතකොට ඕක ඇරිලා යයි. මේ එතකොට මේ දුව අපේ මේ පොඩි දරුවට මාමා රත කුෂ්ඨ හැදිලා. රත කුෂ්ඨ හැදෙන්නේ රත ගායට නේ. එහෙමයි මාමා. මන් දෙන්නම් කොබේ ටික. මන් මේ දෙන බෙහෙත උණු වතුරෙන් පොඟවලා දිය කරලා කටේ ගාන්න කොටික ටික ඇරිලා යයි. ඉතින් හොඳ මේ පේනවා තිසරි දුව අපේ පොලිස් කෝලේ මාරු වෙලා යන්න අදහසක් තියෙනවා වගේ. මෙයා ගියොත් නම් පොලිස් කෝලෙට මේ වෙන සන්තැසි අපිට හිතාගන්න පුළුවන්. මම වෙන ස්කෝලෙකට යන්නේ නෑ මාම. ගෙදර අයගෙන් නම් කලබලයක් නෑ. මේ මංගල යෝජනාවක් එහෙම ආවයි කියලා මට ආරංචියක් නම් ආවා. නෑ මාමා, තාම නම් නෑ. තිසරණංගේ ගොඩක් ජනප්‍රිය නිසා හතර වටින් මංගල යෝජනා නම් එනවා ඇති මාමේ. හරියට හරි. ඒක තමයි එහෙනම් මේ මංගල කෝලාහලය. අද මුවන් පැලැස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ, මැණිකේ ශීලා පරණමානගේ, බිනරි කුසුම් පීරිස්, වෙඩික්කාරයා කමල් ගමගේ, විදමාමා උලපනේ ගුණසේකර, සපුමල් රෝහණ සිරිවර්ධන, තිසරි හිරුණි රත්නායක, සපුමල්ගේ අක්කා ප්‍රියන්තනි ගමගේ යහම්පත්. මුවන් පැලැස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය මංජුල සෙනවිරත්න. මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන. නැවත ලබන සඳුදා රාත්‍රී 8:30ට වෙළඳ සේවයෙන් මුවන් පැලැස්සෙන් හමුවෙමු. Thank you.